සපත්තුවා බලන්න කැඩිච්ච එකක්ද කියලා නෑ මේ හොඳ සපත්තුවා අශෝක අප්පුගේ වෙන්නේ නැති අශෝක අප්පුගේ සපත්තුව මේ හටින් ඒක ඉතින් දන්නේ වලව් වැයම තමයි රැම්සි ඕක ගිහින් අශෝක අප්පට දෙන්න කෙනෙක්ගෙ නැති වෙච්ච දෙයක් ආපහු ලැබුණම ඒක නට ලොකු සතුටක් දන්නවා කියලා මං අහලා තියෙනවා මේක අනිත් එකක් තියෙනවද දන්නේ මේ හාල බලන්න චුට්ටක් බලන්න රැම්සි රැම්සි එක්ක අපි ඕක ගිහින් දෙමු අනිත් එකක් නැහැ කිව්වොත් ඇවිල්ලා හොයලා බලමු अकमे ආට විල් බෙට්ටයි මං එහෙට ගියේ ඉඩම් මනින වැඩේ ගැන බලන්නනේ උඹ පියවතිලා ගෙදර ගියකට නෙමෙයි මම මේ දොස් කියන්නේ උඹ මොකටද උන්ට අක්කරක් දෙනවා කියලා කිව්වේ ඒ ඉඳ මේක දැන් ගැස්සෙන්නත් පුළුවන් අනේ විල් බෙට්ටයි දැන් බලපන් උඹ මේ වලව්වට කඹුරලා කඹුරලා උන්ට හම්බෙන ප්‍රමාණය උඹ මේ නිකම් මට සලකලා උඹට ලැබෙන ප්‍රමාණය දිහා බලනකොට උන්ට කොච්චර අසාධාරණයක්ද අනේ මං ඒක එච්චර දුර දිග හිතුවේ නෑනේ ඔය වගේ වැඩක් කරනකොට කොච්චර දුර දිග හිතන්න ඕනද බලපන් දැන් මම කොච්චර දුර දිග හිතුවද කියලා ඈ දැන් උඹට මේක දෙනවා කියලා මං කොච්චර කල් කියලාද ඒක නම් එහෙම තමයි ආ තව එකක් උඹ කිව්වද මම උඹේ අයිති ප්‍රයෝජන ගත්තා කියලා නෑ කිව්වේ නෑ එහෙමනම් මට කිව්වේ උඹ ඒක කිව්වා කියලා කී වුණාද දන්නේ බෝ ඉල්ලන්න දෙපා බං බල ඔවා කියලාද බං වෙන ගෑනුත් එක්ක එයි උඹ පිය වෙතිත් එක්කත් මොකක් හරි තියනවද උඹට පිස්සුද ඒ වගේ එම්බම් කරමු මිනිත් එක්ක මම සම්බන්ධ වෙනවද බං मम्मी උඹ ආපහු ඒ පැත්තේ හිම යනවා නෙමෙයි. හ්ම්? දැන් ඉතින් ඔය ඇවිලිච්ච ගින්න මම ටික ටික නිවා ගන්නම්කෝ. උඹලා මෙහෙන් සප්පායම් වෙන්නේ නැතේ? කොහෙද? අර මනින එක රැම්සියා. ඌ කොහොමත් මං එනකම් බලාගෙන ඉන්නවානේ. මොකද ඌ හවසට හවසට පොඩ්ඩක් ඇඟරත් කරගන්නවා. ආනේ. උන්දත් දවසක මෙහෙට එක්කම් වරෙල්ලකෝ. ඒයි උන්දරත් සලකන්නද අනේ විල්බර්ට් අය මං එහෙම ගෑණියෙක් නෙමෙයි අපිට උදව් තියෙනවා නම් ඉතින් අපිට උදව්වක් තියෙන්න ඉපැයි ඔහොම හිතන ගෑනෝ දැන් අඩුයි බං අනේ මේ වැඩේ කරලා දීපල්ලා හොඳේ मे सपत्तू
ඇයි අසෝක අප්පගේ නෙමෙයිද? ස්තූපයේ තිබුණේ? ස්තූපේ තිබ්බන මම මෙහාට අරන් එනවා. ඕක තිබ්බේ අන්නහරේ වත්තේ. මේක මේ අසෝක අප්පගේද කොහෙද? ඇයි අසෝක අප්පට ඔහොම සබත්තු තිබ්බේ නැද්ද? එහෙම නැත්නම් සබත්තු වැඩි වෙලාද? ඔව් ඔව් මේ වගේ දෙකක් තිබුණා තමයි. අනිත් එක කොහෙද දන්නේ? අපිට හිතුණා සබත්තු දෙකම නැති කරන් ඇති කියලා. ඔන්න මං තිබ්බ තැන පෙන්නන්නම් අනිත් සබත්තු විල්බට් කියලා හොයා ගන්න. අප්පෝ ඒ සබත්තු ගලවල තිබ්බහම බල්ලෙක් හරිය ඇදගෙන යන්නේ නැති. මේ ගමේ සබත්තු දාන්නේ උන්ට ඉන්නේ කීයෙන් කී දෙනාද? ඒක තමයි. ඔන්න ඒකට අපේ ගමේ හැම එකාටම සබත්තු නැත්තම් සෙරෙප්පු තියෙනවා. ඒ මොකද? සර්ප විමානේ. අඩිය තිබ්බොත් සර්පේ පෑගිනවා. මේ ඒක නෙමෙයි අනම්මේ. කෑම සුවඳහම බඩගින්නකුත් ඇති වුණා. එහෙනම් උඹට බත් ටිකක් බෙදලා දෙන්නද? ඔව් ඒක හොඳයි. රෑ වෙලා කනකොට රස සුවඳ මුකුත්ම දැනෙන්නේ. රස දැනෙන්නේ කොහොමද? උඹලා සුදුව ගහලානේ ඉන්නේ. කාගේද මේ සපත්තුව? ආයෙත් එකක් නෑ දොස්තරයාගේ වෙන්න ඕනේ. ඒ කියන්නේ දොස්තරයා පණ පිටින් ඉන්නෝ. ඌ අපිට මොන අංචියක් අතින් අරන්දිනවද දන්නේ. බලමුකෝ. අසෝක අප්පු කතා කරපු හින්දා යනවා මිසක් නැත්තම් මං ඔය වලව්ව පැත්ත පස්පා ගන්න. අසෝක අප්පු නැතුව කවුද බං ඔවට කතා කරන්නේ? අසෝක අප්පුවත් දැන් හීන් නූලෙන් වැඩ ගන්න දන්නව නේද? අපිත් ඔය නූල් ශාස්ත්‍රය නොදන්නව නෙමෙයි මුදලාලි. මේ ඒක නෙමෙයි. කවදද ඔය ඉඩම් බෙදන්නේ? මොන ඉඩම්ද? වලව් ඉඩම්. කාටද බෙදන්? ඇයි බං විල්බර්ට් කිව්වේ? ඔය ඉඩම් අනින්නේ අප්පුගේ අම්මලා තාත්තලාට පින් පිනිස ගමේ උන්ට බෙදන්න කියලා. මොකෝ මොකෝ හිනා වෙන්නේ? ඔබට අත්තනට කැවිලද බං? ගමේ කාලට කෙසේ වෙතත් මෙච්චර වලව්වට වැඩ කරපු අපිටවත් ඉඩම් කෑල්ලක් ලැබෙයිද කියලා අපිටත් සැකයි. නෑ. එතකොට විල්බර්ට් කිව්වේ බොරුද? ඕකගේ දිව ඕනවන පැත්තට නැවෙනවා. හැබැයි ළඟදීම දවසක ඕකගේ දිව ගිලෙයි. අන්න එදාට ඕකගේ ඇත්ත ගතිය එළියට එයි. අම්මෝ බබා මුව ගස්පදින්න දෙපේ. උගේ කතාව අහලා මං ගමේ උන් දෙතුන් දෙනෙකුට කිව්වා. උන් විශ්වාස කළේම නෑ. මං පරසක්කල ගහලා කිව්වා මේක ඇත්ත කියලා. ඊට පස්සේ තමයි උන් විශ්වාස කළේ. අපරාධේ වස ලැජ්ජාවක් වුණේ. මුදලාලෙටත් හොඳ වැඩි. එක එකා විශ්වාස කරලා කතා කියනවට. ඇයි බං? මූ වලව්වේ කානේ. ඌ කියන දේ මං විශ්වාස නොකර ඉන්නේ කොහොමද?
මුදලාලි සක්කරය ඇවිත් කිව්වත් එකපාරට විශ්වාස කරන්න එපා. ආපු දින් කො කඩේට මං ඔකට දීපු වීටි මිලිය සල්ලි ගන්නවා. වේ යංගෝ මට බඩු ටිකක් තියෙනවා ගන්න. හරි. මොකෝගේ වැඩේ? හෙට උසාවි දානවා කිව්වා. ලෝයර් මහත්තයා කියන විදිහට තව වැඩි දවසක් යන එකක් නැහැ. ඒක හොඳයි. මේ දේවල් විකුණන්න ඕන නම් ලෑන්ඩ් සේල් කාර්යයක් සෙට් කරලා දෙන්නම් කියලා අපේ ලෝයර් මහත්තයා නම් කිව්වා. ඒ මොකද? ඔව් මේ වැඩ වැඩ කීපයක්ම තිබුණා මේ අශෝක අපෝ අපේ සපතු කුට්ටම් කීයද තියෙනවද සපතු කුට්ටම් ඒ මොකටද නෑ මං කිව්වේ විසික් කරන්න හරි එහෙමත් නැත්නම් අරගෙන ගියත් දැනෙන්නේ නැති ප්‍රමාණයට සපතු තියෙනවද නෑ නෑ එහෙම නෑ අන්න අප්පගේ සපත්තුවක් වලව්වත් තිබිලා අපි ගෙදරට ගෙනල්ලා දුන්නා. මගේ සපත්තුව? නැත්තං ඒක විල්බර්ට් ගෙද? මම ඒක ගැන බලන්නම්. මේ මොකද තත්ත්වය? අද හෙටම වැඩේ ඉවරනවද? අපි කිව්වේ සති දෙකයිනේ. හැබැයි ඊට කලිනුත් ඉවර වෙයි වගේ. අනේ බොහොම ස්තුතියි මේ වෙලාවේ මඩ කරන්න පුළුවන් ලොකුම උදව්ව තමයි ඒක ඒක තමයි අපි මේ මහන්සි වෙලා වැඩ කරන්නේ අප්පෝ සරෝජනී කාලද අප්පෝ නැතුව අපි කන්නේ කොහමද අපි මේ අප්පෝ වෙනකම් බලන් හිටියේ ආයත සපත්තු ජෝඩු එක්දාස් කාලත් තීච්ච රජ කෙනෙක් හිටියලු කොහෙද මේ ප්‍රංශද කොහෙද හැබැයි මට නම නම් මතක නැහැ අම්මද බලේ ඒ කියන්නේ රජාට කකුල් කීයක් තිබිලා තියෙනවද දෙකයි දෙකයි ආ දෙකයි දෙකයි හතරද නෑ නෑ දෙකයි මේ අපිට වගේ ඈ නෝ කකුල් දෙකට මොකද මං දාස් ගානක් සපත්තු එහෙම තමයි රජවරු. දැන් ඔය බකින්ගම් පැලස් එකේ කාමර 10 ගානක් තියනවලු. හැබැයි ඒ වුණාට මහරජිනි පාවිච්චි කරන්නේ එක කාමරයක්. එක ඇඳ. ආ. අම්මා. ඒකත් මහ විශ්වන් නේද වත්. නෑ එහෙම කියන්න එපා. ඒක තමයි සමාජ තත්. ඒකත් තමයි पीट गमक दाने
सोमदास मंदन तावटिया गम्मू तावटिया गम्मू हेटे उदय मटा विवेक आये ए उंबला टने मटा विवेक ना मैं कोमरत अरे उंब की वो इसावे मामपड़ा खोज सकर ला बालन ना अने सपत्तु थी ना थकी ला एक होने ये ना मंगिया नरिस्सर उदय